දැන් ලංකා ඉතිහාසයේ අධිකරණයට කරපු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මට අවුරුදු 19 ගිර දනුවමත් දුන අවුරුදු 6 ගෙවෙන. මම මොකද කරපු වරද? එතකොට ඔය කියනා වූ පුජ්‍යලයා මොන තරම් අධිකරණ අපහාසයක් කළාද? මං හිතන්නේ අවුරුදු 3000කට දනුවමත් දෙන්න ඕන. හරියට නම් ඔය නීතිපති එකේ ඉන්න උන් දැන් උන් එතන ඒක බකතපස් රකින්න. නීතිපති එකේ ඉන්න චණ්ඩි උන් මේ පොළු මුගුරු සංගින් අපට තලන්න බලමුකු තලලා. එතකොට ඇයි රංජන්ට පුළුවන් නේ කො දැන් ඇයි මෙච්චර මේ කල් දාන්නේ? දැන් අපේවත් කල් දාන්න තිබුණානේ. ඒවා තාම එන්නේ නැතිලා. ඒවා කල් යනවා. ඇයි රනිල් ගෙනේ වික්‍රමසිංහ ගෙනේ? එයාගේ සුරතල්ලුනේ. මට කෙටියෙන් කියන්න තියෙන්නේ මේ වගේ මේ පිස්සන්ගේ කතාවලට අපි උත්තර දී යුතුත් නෑ. මොකද මේවා තමයි මේ මේ ත්‍රාඩ දූෂිත දේශපාලනේ නේ මේ. ඒකේ ඒකේ ඒ ඒ ඒකේ හෙළුවනේ මේ පේන්නේ. දැන් අපට වැදගත් වෙන්නේ අපට හාමුදුරුවන්ට වේදනාවක් ඇති. ඒ වේදනාව අපිට දැනෙනවා. නමුත් අපි දකින්නේ මේ ප්‍රශ්න දිහා වෙනත් විදියකට. මොකද දැන් අර මංගල සමරවිර ඇමතුම ඇවිල්ලා කිව්වා මේක සිංහල බෞද්ධයන්ගේ රට නෙවෙයි කියලා. දැන් සති දෙකක් විතර ඒක ඇදගෙන ගියා. දැන් තව එකෙක් ඇවිල්ලා මේ මෙහෙම චෝදනාවක්. දැන් අපි ආපහු දවස් 10ක් 12ක් මේ පස්සේ දුවනවා. හැබැයි අර අපි ફોકસ කළ යුතු ඉලක්ක කරගත යුතු ඒ අවශ්‍යම දේ මගේ හැරෙනවා. ඒක නෙමෙයි මේ කරන්නේ පොලිටිෂියන්ස්ලා. මොකක් හරි එකක් ගෙනල්ලා දානවා. අපි කොහොල්ල බබාල වගේ ඔක්කොම ඒක ඇලෙනවා. අර ඉස්සර කතාවක් තියෙනවා මේ ඌරගේ හොස්සේ රත්තරන් බඳින්න එපා කියලා. ඌරගේ හොස්සේ රත්තරන් බඳින්න එපා කියලා ප්‍රස්තාපිරු. ඒ කියන්නේ වැදගත්කමක් නැති නොවැදගත්කමට වටිනා කියන තනතුරක් දුන්නහම ඒ තනතුර හැල්ලුවට ලක් වෙනවා ඒ පුජ්‍යලයාගේ භාවිතාවන් නිසා. මොන වුණත් මේ පිස්සා නියෝජ්‍ය ඇමති කෙනෙක් නේ. ඉතින් පාලකයෝ දැනගන්න ඕන, ගම්පහ ජනතාවත් දැනගන්න ඕන මින් පස්සේ මේ ඌරන්ගේ හොස්සේ රත්තරන් නොබැඳ අදාළ තැනක තියන්න. නිකන් මූ හොඳයිනේ මේ කොයි හරි ඔය මරණාධාර සමිතියක වගේ මොකාරි වැඩක් බලාගෙන. එහෙම නැත්නම් ඔය කාන්තා නේවාසිකාගාරයක මුරකාර වගේ රස්සාවකට හොඳයි. ඒ වගේ. ඉතින් ඉතින් මෙහාට ගැන කතා කරන්න දෙයක් නැහැ. නැති ඌ හිතනවනේ හොස්සේ රත්තරන් බැඳහම ඌ හරි ලොක්කා කියලා. ඌ හරි හපන, ඌ හරි ජාගතා, ඌ හරි හැඩයි. ඉතින් අර ගොන් ජෝක්ස් පොලිටික්ස් වලට හොඳයි. ගොංජල වගේ උදවිය.